Right, good evening, Lamma. In the Gutada Petitene, Sadisha Sankhya Padme, Punerection Abhyasa Karana Karana Kaling Manchutak Pada Matakarala in Nang, Chutak with Rekapara Pada Matakaragan Yamuapi Sunate. Hari Mahitane Metuki may pardon me didave, ne? May pardon me, did my teacher. Okay, good. Right. Hari. හරි කමෙන්ට්ස් වල ජොයින් වෙන්න කවි කරමු. එතකොට මේ පාඩමේදී අපි කතා කරා මුලින්ම මොකක්ද සදිශ සංඛ්‍යා කියන්නේ කියලා. එහෙම කතා කරද්දී අපිට හම්බ වෙච්ච පළවෙනි එකිනෙක තමයි සංඛ්‍යා රේඛාව. එතකොට සංඛ්‍යා රේඛාව කියන්නේ මොකද්ද? අපි මේ විදිහට ලස්සනට සංඛ්‍යා රේඛාවක් දිනවා. දෙපැත්තෙන් ඊතල දෙකක් දානවා. එතකොට සදිශ සංඛ්‍යාවල අපි සංඛ්‍යා ලකුණු කරද්දී එකම පරතරයක් සහිත එකම ගැප් එකක් සහිතව තමයි ලකුණු කරන්නේ මේ විදිහට. ඒ වගේම බිඳුවෙන් තමන්ගේ දකුණු අත පැත්තේ තමයි ධන සංඛ්‍යා තියෙන. එතකොට මම කියා දුන්නා ඒක මතක තියාගන්න ලේසි දකු ධන සංඛ්‍යා තියෙන්නේ දකුණේ. හරි. එතකොට දකුණ ධන කියන එක මතක තියාගන්න බලන්න. ඒ වගේම එතකොට වම් පැත්තට තමයි ඍණ සංඛ්‍යා තියෙන්නේ. හරිද? එතකොට දැන් මෙතනදී මම කියා දුන්නා සමහරක් වෙලාවට අපි අඳින්න සංඛ්‍යා රේඛාවේ බිඳුව තියෙන්න ඕනේ නැහැ. හිතන්න අපිට පෙන්වන්න කියලා දෙන ඔක්කොම ධන සංඛ්‍යා නම් එතකොට ධන සංඛ්‍යා ටිකේ පෙන්වන්න පුළුවන්. අපි හිතමු අපිට පෙන්වන්න තියෙනවා ධන 20 වෙනකන් කියලා. එතකොට අපි ඔලොකුමගේ ධන 20 පොඩිමගේ ධන 3 කියලා. එතකොට බිඳුව ඍණ සංඛ්‍යා තියන්න ඕනේ නැහැ ළමයි. එතකොට මෙතන අපිට පුළුවන් ධන දෙකෙන් පටන් ගන්න. ධන දෙකෙන් පටන් අරන් ධන 22 වගේ වෙනකන් අපේ සංඛ්‍යා රටාව තියෙන්න පුළුවන්. බිඳුව ඍණ සංඛ්‍යා කියන එක තියෙන්න ඕනි කියලා නීතියක් නැහැ. අපිට පෙන්වන්න තියෙන සංඛ්‍යා ටික අනුව අපිට හිතන්න පුළුවන් මේ මම මොන සංඛ්‍යා රේඛාව මොනවද ලකුණු කරන්න ඕනි කියලා. හිතන්නකෝ අපිට ලකුණු කරන්න ඍණ සංඛ්‍යාත් තියෙනවා, ඒ වගේම ධන සංඛ්‍යාත් තියෙනවා, බිඳුවත් තියෙනවා කියලා. ආ එහෙම තුනම තියෙනවා නම් තමයි අපි බලලා ඉවරලා මේ විදිහේ සංඛ්‍යා රේඛාවක් ඇඳ ගන්න ඕනේ. එතකොට මෙගොල්ලන්ගේ පරතර හැමතිස්සෙම සමාන වෙන්න ඕනි. බිඳුව ඉඳලා දෙපැත්තට තමයි ඍණ සංඛ්‍යා සහ ධන සංඛ්‍යා යන්න ඕනි. ඊට පස්සේ අපි කතා කරා ඉන්න හරි මෙන්න මේ විදිහට සංඛ්‍යා එකතු වෙද්දී මොකද වෙන්නේ කියලා. එතකොට මම කිව්වා මුලින්ම තියෙන එක්කෙනාව සංඛ්‍යා රේඛාවේ ලකුණු කරගන්න. මම හිතනවා මතක ඇති කියලා. මෙතන දැන් ධන දෙක ධනයක තියෙන්නේ. එතකොට පළවෙනි එකේනා ධන දෙක. ඉස්සෙල්ලාම අපි ධන දෙක මෙන්න මේ විදිහට මාක් කරගත්තා. ඊට පස්සේ එකතු කරන්න තියෙන්නේ තවපහ ධන එකක්. ධන එකක් නෑ එකතු කරන්න තියෙන්නේ. ඊතල යන්න ඕනේ කොහෙටද? තමන්ගේ දකුණු අත පැත්තට. එකපාරක් යන්නයි තියෙන්නේ. හරිද? එතකොට දැන් මේ දෙකට ආවේ බිඳුවේ ඉඳලා. හරි, ඒක අපි හැමතිස්සෙම පෙන්නනවා සාමාන්‍යයෙන් බිඳුවේ ඉඳලා තමයි දෙකට අපි යන්නේ ආවේ. එතන ඉඳලා අපි එකක් ඉස්සරහට යනවා. එතකොට උත්තරේ ආපහු බිඳුවේ ඉඳලා කොච්චරක් තියෙනවද කියලා තමයි බලන්නේ. කියන්නේ බිඳුවේ ඉඳලා ඉස්සලාම මෙයාට කොහොමද? කියන්නේ උදාහරණයක් විදිහට ළමයි අපි ගත්තොත් ඉන්න මම පෙන්නනම් අපි ගත්තොත් ධන 3 එකතු කිරීම ධන 2 කියලා හිතන්නකෝ. හරිද? අපි සාමාන්‍යයෙන් මේවට වරහන් කරගන්නවා. මුලින්ම ධන 3නේ තියෙන්නේ. එතකොට අපි මේ සාමාන්‍යයෙන් මෙහෙම නිකන් ධන 3 මාක් කරා ඊළඟ දෙකක් ඉස්සරහට ගිහිල්ලා යන්න පුළුවන්. එහෙම නැතුව දැන් මේ අචුපතේ තියෙන්නේ බිඳුවේ ඉඳලා ඉස්සෙල්ලාම 3ට යනවා. හරිද? 3ට ගිහිල්ලා එතන ඉඳලා ආපහු දෙකක් යනවා. රයිට්. 1 2 දෙකක් ගියා. ඊට පස්සේ ආපහු ඒ ආපු උත්තරේට බිඳුවේ ඉඳලා යන්න කියලා තමයි යාලා කියන්නේ. හරිද? එතකොට දෙකක් ගියා. එතකොට උත්තරේ සමානයි ධන 5. ඔරයි. ඊට පස්සේ දකින්න ටීචර්. ඔව් ටීචර්, අර පළවෙනි එකේ උත්තරේ ටීචර් කතා කරාද? මම ටීචර් මේ නෑ තාම නැහැ. හරි තාම නැහැ පුතේ. තම මේ චුට්ටක් මතක් කරගෙන ගියා පාඩම් ටික. හරි, ඊට පස්සේ දැන් මේ එක අපි කරේ එකතු කරන එක. ඊට පස්සේ අපි කතා කරා ඍණ සංඛ්‍යා දෙකක එකතුව. එහෙමයි කියලත් වෙනසක් නැහැ ළමයි. හරි, දැන් අපි හිතමු අපිට තිබුණේ ඍණ දෙකට එකතු කරන්න කියලා ඍණ 3. හරිද? ඔන්න මුලින්ම බිඳුවේ ඉඳලා ඍණ දෙකට ගියා.
එතන ඉඳලා 3ක් හැබැයි ඍණ 3 කියන නිසා අපි යන්න ඕනේ වම් පැත්තට. ධන සංඛ්‍යාවන් නම් දකුණු පැත්තට යනවා ඍණ සංඛ්‍යාවන් නම් වම් අත පැත්තට යනවා තුන් පාරක් රයිට් යමු. 1 2 3. එහෙනම් බිංදුවේ ඉඳලා මේ ප්‍රමාණයට ගියා. එතකොට ඍණ 5 තමයි උත්තරේ. හරිද? ඊට මතක තියාගන්න අන්න මේ විදිහට තමයි කරන්නේ. ධන සංඛ්‍යාවක් නම් අපි දකුණු පැත්තට යනවා ඍණ සංඛ්‍යාවක් නම් වම් පැත්තට තමයි යන්නේ. රයිට්? ඊළඟට මම කතා කරා ඊට පස්සේ ධන ඍණ තිබුණාත් එහෙමයි ධන සංඛ්‍යා නම් ධන පැත්තට ඍණ සංඛ්‍යා නම් වම් අත පැත්තට යන්න තියෙනවා. ඊළඟට මෙන්න මේක හරිම වැදගත්. සංඛ්‍යා රේඛාව අපිට හැමතිස්සෙම අඳින්න බෑ. හරිද? එතකොට අපි හැමතිස්සෙම බලනවා මෙන්න මේ විදිහට. අපි ඉස්සලාම බලනවා අපිට එකතු කරන්න ඕනේ සංඛ්‍යා දෙක එකම ටීම් එකේදී ඉන්නේ කියලා. ඒ කියන්නේ ධන ඍණ කියලා ටීම් දෙකක් ඉන්නවා, කණ්ඩායම් දෙකක්. ඊතර අපි බලනවා අපි එකතු කරන්න තියෙන සංඛ්‍යා දෙක එකම ටීම් එකේදී ඉන්නේ කියලා. එකම ටීම් එකේ නම් ඒකේ අගයන් දෙක එකතු කරලා ටීම් එකේ ලකුණ දානවා. අපි හිතමු මෙතන තිබුණේ 3යි 8යි කියලා. 8යි 3යි 11යි ටීම් එක ධන නිසා ධන 11යි කියලා උත්තරේ දානවා. අපි හිතමු ඍණ අගයක් තිබුණා කියලා. ඍණ 2යි එකතු කිරීම ඍණ 5යි. එතකොටත් මොකද කරන්නේ? 5යි 2යි 7යි ටීම් එකේ ලකුණ ඍණ නිසා ඍණ දානවා. මෙහෙම කරන්න පුළුවන්. අපිට සමාන ටීම් එකේ කට්ටිය එකතු වෙනවා නම් අසමාන කට්ටිය එනවා නම් මොකද්ද මං කියලා දුන්නේ? හැමතිස්සෙම අපි බලන්නේ අපි මෙතන එකතු කිරීම තමයි. හැබැයි අපි උත්තරේ ගන්නේ කොහොමද? ලොකු එක්කෙනාගෙන් පොඩි එකෙනා අඩු කරලා ලොකු එක්කෙනාගේ ලකුණ. දැන් අපිට මෙතන තිබ්බේ ධන 5යි ඍණ 10යි කියලා. එතකොට 10න් 5ක් ලොකු එක්කෙනා 10න පුතේ. එතකොට 10න් 5ක් ගියාම 5යි ලොකු එක්කෙනා ඍණ නිසා ඍණ 5 තමයි උත්තරේ. එතකොට ලකුණු අසමානයි නම් එහෙමයි, සමානයි නම් එකතු කරලා එම ලකුණම තමයි දාන්නේ. දැන් මේවා කියලා දෙදී අහගන්න. අපහු ප්‍රශ්න කරද්දී අමතක වුණොත් අච්චා හේ. හරි. එතකොට ඒ විදිහට තමයි තියන්නේ. රයිට්. ඒ ටික තමයි තියන්නේ. එතකොට ඒ ටිකෙන් තමයි අපි ගණන් හදුවේ. හරි. ඕකේ. හරි. මුලින්ම අපිට තියෙන පළවෙනි එක මේක සංඛ්‍යා රේඛාව භාවිතයෙන් අගය සොයන්න කියලා. හරිද? ඕකේ. හරි. ඒතර මෙහෙම ගත්තා. අපිට පේනවා දෙන්නගෙම එකම ටීම් එකේ ඉන්නේනේ. පහ ඍණ 5යි ඍණ 3යි. එතකොට මොකද්ද මම කරන්න කිව්වේ? දෙන්න එකතු කරා ටීම් එකේ ලකුණ දැම්. එතකොට 5යි 3යි 8යි ටීම් එකේ ඍණ නිසා ඍණ 8යි. හරිද? දැන් මෙතනදිත් එහෙමයි දෙන්නම ඍණ. හරිද? 6යි 1යි 7යි මෙතන එතකොට ඍණ දැන්. මෙතන 4යි 2යි 6යි ටීම් එක නිසා ඍණ 6. මෙතන ගත්තොතින් එහෙම ඍණ 7යි ධන 3යි තියෙන්නේ. එතකොට ලකුණු දෙක අසමානයි. ලොකු එකනාගෙන් පොඩි එකනා අඩු කරා ලොකු එකනාගේ ලකුණු. හරිද? එතකොට 7න් 3ක් ගියාම 4යි ලොකු එකනා ඍණ. මෙයා ගත්තොතින් එහෙම 3යි 2යි තියෙන්නේ. එතකොට 3න් 2ක් ගියාම 1යි ලොකු එකේනා ඍණ නිසා ඍණ. මෙතන ගත්තොතින් එහෙම ආපහු එකම ටීම් එකේ. එතකොට 3යි 2යි 5යි ඍණ ලකුණ. මෙතනත් එකම ටීම් එකේ 3යි 1යි 4යි ඍණ 4යි. මෙයාගේ ඔන්න ලකුණ මාරු වෙලා ලොකු එකේනාගේ පොඩි එකේනා ළඟ 3න් 1ක් ගියාම 2යි ලොකු එකේනා ඍණ නිසා ඍණ. මෙයාගේ ධන 2යි ඍණ 5යි. 5න් 2ක් ගියාම 3යි ලොකු එකේනා ඍණ නිසා ඍණ. මෙතන අමේකට උත්තරේ මොකද්ද? ධන 4යි ඍණ 4යි. මොකද්ද උත්තරේ? බිංදුවයි ටීචර්. බිංදුවයි. මොකද මතක තියාගන්න ධන 1යි ඍණ 1ක එකතු වුනහම බිංදුව හැදෙනවා. ධනයි ඍණයි වුනහම බිංදුව තමයි වෙන්නේ ඕනම සංඛ්‍යාවක්. ඕල්රයිට්. ඊට පස්සේ මෙතනක් තියෙනවා අගය සොයන්න කියලා. පළවෙනි එකට උත්තරේ මොකද්ද මෙතුකි? ඍණ 7යි. 11න් 7ක් ගියාම 8 9 10 11 7යි. ලොකු එකේ ඍණ නිසා ඍණ 7යි. දෙවෙනි එකට සමාශා.
Oh, Chamasha, Chamasha and the Inna Mukad make a duster. Dana paha, dana dahai, rina pahai kiyala kiyanne ithuru pahai, dana pahai uttare. Metana gattot onna metanadi harima wedagath ekak wenawa. Pahen thunai pahen ekai. Harida? Ethara metanadi metana uttare thi meyaage lakuna dana, meyaage lakuna rina. Etakota apita tiyenne pahen thunen pahen ekak adu karanna. Baaga adu kirima. Haraya samaanai e nisa paha lewwa. Thunen ekak giyama dekai. Ethara uttare pahen dekai. Loku ekena dana nisa dana. Dana daannat puluwan nodaannat puluwan. Habai rina sankhya demiya yutui. Metana aapahu dana rinai tiyenawa ehenam binduwai. Metana gattoten ehema aapahu 11n 4n 11n 3n giyama 11n 1යි ලොකු එකනා දන නිසා දන 11න් 1යි. මේක මේ ප්‍රශ්න පහම හරියයි ඉන්නවද? ඔව් ටීචර්. මගේ හරි ටීචර්. ඕකේ very good. Very good. ටීචර් මගේ පැටලිලා තියෙන්නේ. පැටලිලා තියෙන කියන්නේ? ආ මෙතන තමයි. ආ ටීචර්. ආ කමනේ කමනේ හරියට හරි දා ගන්නකොට හරියට හරි දා ගන්නකො. Okay, right. Make a balamo. Dana hatha rina dahaya. Itakota uttare metana rina thunai. Metana dasen thuna giyama 11 idala sorry. Daha thunai ne. Daha thunai ya dana. Meyaage haten ekai dana. Meyaage dana rina ne itara hataren thuna giyama ekai. Haten ekai loku ekena dana nisa dana. මෙතන මෙතන පුතේ මෙයා ඍණ මෙයා ධන නිසා අඩු කරන්න තියන්නේ. ඒතර 5.2 3න් අපි අඩු කරන්න ඕනේ 3.08ක්. 3න් 8ක් බෑ 13න් 8ක් ගියාම 5යි මෙතන එතකොට 1යි. ඊට පස්සේ 5න් 3 5න් 3 ගියාම 2යි. හරිද බලන්න? මේක දාවේ. ඒතර උත්තරේ ධන 2.15. මේක දාවේ මෙතුකි. Paper Teacher, I put the end of the call her car. Teacher, kia dila dia naalu.
ත්‍රින තුන වැඩි ධන දෙක අඩුම සංඛ්‍යාව කියලා ටීචර් කියලා දිනවා කියලා මාත් එක රණ්ඩු වෙනවා. පරදින් දැන් බලන්නකො ඕක වෙන කවුරු හරි මේ අහගෙන හිටියා නම් විලි ලැජ්ජාවනේ මට වෙන්නේ. ටීචර් බොරු ගන්නනවා කියලා හිතා. කොහෙද නම් මේ ත්‍රින තුන ලොකු උනේ ධන දෙකට වඩා? ඔය ටීචර්ගේ බොරු කියන්නේ. ඇකලේ ඍණ තුන තියෙන්නේ ඍණ වම්මත පැත්තෙන් පුතේ. සංඛ්‍යා රේඛාව වැන්දා මම හැමදේසෙම කියලා දීලා තිනවා. සංඛ්‍යා රේඛාව අපි මේ දෙන්න මාක් කරොත් තමන්ගේ දකුණු අත පැත්තේ ඉන්න එකේ නම් තමයි ලොකුම එක්කෙනා. එතකොට අපි මෙහෙම සංඛ්‍යා රේඛාව මාක් කරාම මෙහෙම සංඛ්‍යා රේඛාව මාක් කරාම ධන දෙකේ ඉන්නේ මෙන්න මේ හරියේ. ඊට පස්සේ මේ හරියේ බිඳුව ඍණ එක ඍණ දෙක ඍණ තුන ඔහොමනේ ඉන්නේ. එතකොට ඍණ තුන තියෙන්නේ මෙතන ධන දෙක තියෙන්නේ මෙතන. එතකොට තමන්ගේ දකුණු අත පැත්ත දිහා පැත්තේ කවුද ඉන්නේ කියලා බලන්න. එතකොට දකුණු අත පැත්තේ ඉන්නේ ධන දෙකනේ. එතකොට එයා තමයි ලොකු. මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. හරිද? හරිද? දින්ටි හරිද? ඊළඟ එක මෙහෙම මාක් කරන්න ඕනි. 2 3 ඔය ගන්න ඇති. ඒ කියන්නේ ඍණ දෙකට අනිත් අය බලාගන්න. ඒ කියන්නේ ඍණ දෙක තුන මෙහෙම මාක් කරා. මෙතනින් ඒ කියලා ලිව්වා. B කියන්නේ 1.5. ඒ කියන්නේ හරියට මෙන්න මෙතන තියෙන්න ඕනේ මැද්දේ. මෙදින 1 1.5 2 ඒ විදිහට. C කියන්නේ ඍණ 4. මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. ඊළඟ ඍණ 4 ධන දෙක සංඛ්‍යා රේඛා භාවිතයෙන් විසඳන්න මම මේකෙම විසඳන්නම් මුලින්ම ධන 4 මාක් වෙන්න ඕනි හරි ධන 4 නැති නිසා මම මෙතන දාගත්ත 4 කියලා එතකොට බිඳුවේ ඉඳලා මුලින්ම 4ට යනවා මම කිව්වා වගේ හරි බිඳුවේ ඉඳලා 4ට ගියා ඔන්න ඊට පස්සේ එතන ඉඳලා පුතේ ධන දෙක කියන්නේ දකුණු පැත්තට තමයි යන්න ඕනේ දෙපාරක් එහෙනම් අපි දතා චුට්ට දික් කරගමු තර 5 6 7 හරි දෙපාරක් යන්න ඕනේ 1 2 හරි මෙතන නැවතුනේ අපහ බිඳුවේ ඉඳලා මෙන්න මෙතනට අරගෙන පෙන්නන්න ඕනේ. ඒතර උත්තරය ඇවිල්ලා ධන 6යි. බලන්න උත්තර ආපු අය. හරිද? හරිද ඊළඟට යන්නද? හරි ටීචර්. හරි ඊළඟට යමු අපි. සුළු කරන්න තියෙනවා ඊළඟ එක. මෙතන දැන් තියන්නේ අපහො ධන 3යි ඍණ 5යි ලකුණු දෙක අසමානයි 5න් 3ක් ගියාම 2යි ලොකු එකේන ඍණ නිසා ඍණ 2. ඊළඟ එක 13 සංඛ්‍යා රේඛාවමගින් නිරූපිත ආකලනය ලියන්න. හා මොකදලා තියෙන්නේ? අපි හැමදේසෙම මොකද මං කිව්වේ ඩීජේ පළවෙනි ස්ටෙප් එක බිඳුවේ ඉඳලා තමයි මුලින්ම තියෙන සංඛ්‍යාවට යන්න ඕනේ. හරි. ඔන්න මේ තියෙන බිඳුව ආ බිඳුවේ ඉඳලා ඔන්න ගිහිල්ලා තියෙනවා මෙතනට. එහෙනම් ඔන්න මුලින්ම ඍණ 2 ලිව්වා මම. ඊට පස්සේ මොකද වෙලා තියෙන පුතේ මෙතන ඉඳලා එතකොට එකතු කිරීම මෙතන ඉඳලා ආපහු මේ පැත්තට තමයි ගිහිල්ලා තියෙන්නේ බලමු කී පාරක් ගිහිල්ලාද කියලා 1 2 3 4 5 එහෙනම් ධන 5ක් තමයි මෙයා මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ චුඩෙන් 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 ඔව් හරි එතකොට අපිට එනවා උත්තරේ ධන 3යි කියලා බලන්න මේ උත්තරේ හරියට ගත්තා වේ මගේ ආවටි. ඔකේ. හරි නේද? අනිත් අය? හරි ටීචර්. මම එහාට හදන්න බැරි වුණා. හොඳ නෑ. හරි ඊළඟ එක. සුළු කරන්න කියලා තියන්නේ අපිට. මේ එකම ටීම් එකේ ඉන්නේ. එහෙනම් 5යි 3යි එකතු කරාම 8යි ධන 8යි. රයිට්. ඊළඟ එක ධන 7යි ඍණ 7යි බිඳුවයි. ඊළඟට ධන 3යි ඍණ 2යි කියලා කියන්නේ ධන 1යි. රයිට්? ඊට පස්සේ මෙතන 2යි 3යි ඍණ 5යි. ආයි මෙතන ධන 3යි ඍණ 1යි කියලා කියන්නේ ධන 2යි.
හරිද? හරි. ළමයි මට තප්පරයක් දෙන්න. Teacher. Teacher.
හරි පොඩකින්න ළමයි මේ කැම්පස් එකෙන් මේ එකක් ආවා. හරි එතකොට මේ ටික හරි ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. හරි දාගන්න ළමයාලා ඍණ 4යි ධන 6හි අගය ලබාගත් අයුරු සංඛ්‍යා රේඛාවෙන් නිරූපණය කරන්න කියලා තියෙනවා. හරිද? එතකොට ඍණ 4 අපි මුලින්ම ඍණ 4 අරගන්නවා බිංදුවේ ඉඳලා ඍණ 4ට යනවා මුලින්ම මෙන්න මේ දෙලේ ඊතලයක් දාලා. ඊට පස්සේ එකතු කරන්න තියෙන්නේ ධන 6ක්. එහෙනම් ධන පැත්තට තමයි යන්න ඕනේ. රයිට් 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙතනට තමයි යන්න ඕනේ. ආයි බිංදුවේ ඉඳලා මෙතනට යනවා. හරි. එතකොට උත්තරේ වෙන්න ඕනේ ධන 2යි. හරි මේ විදිහට තමයි පෙන්වන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ දැන් මෙහෙම එක එක ළඟ එක යන්නේ නැතුව ළමයි ඔයාලට පුළුවන් එකපාරම යන්න. හරිද? දැන් බිංදුවේ ඉඳලා ඉස්සලාම ඍණ 4ට ගියා. මෙහෙම පෙන්නවා. ඊළඟ ඍණ 4 ඉඳලා ධන 6ක්නේ යන්න ඕනේ. ඉදිරි ඉස්සල බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දෙකටනේ. මෙන්න මේ විදිහට යන්න බලන්න. ඔහොම ගියා. ඉතාලේ මෙහෙම පෙන්වන්න. ඊට පස්සේ අන්තිමට බිංදුවේ ඉඳලා මෙතනට ගිහිල්ලා පෙන්වන්න. හරි. ඒතර කොහොම හරි උත්තරේ වෙන්න ඕනේ. ධන 2යි. රයිට් අපි ඊළඟ එක බලමු සුළු කරන්න කියලා තියෙනවා මෙතන ලකුණු දෙක මාරු වෙලා එතකොට 3න් එකක් ගියාම 2යි ඍණ 2යි දෙවෙනි එක බලමු ඍණ 5යි ඍණ 4යි උත්තරේ ඍණ 9යි මේ කිව්වේ ඍණ 5යි ධන 5යි නම් උත්තරේ බිංදුවයි ආ මේක රයිට් අපි මේකේ අහමු උත්තරේ මෙතුකිගේ මෙතුකි මොකද්ද මේකට උත්තරේ yes මොකද පුතේ උත්තරේ මේකට ලකුණු දෙක අසමානයි හෙන්ස අඩු කරන්න තියෙන්නේ 3.75යි 5ක් අපි අඩු කරමු 5න් 5ක් 0.2යි 2න් 7ක් බෑ 12න් 7ක් 5යි මෙතන 3යි 3න් 3ක් 0.2යි ඒතර 0.5යි 0.2යි ලොකු එකේන ධන නිසා ධන 0.5යි 0.2යි මේක බලමු එකට ලකුණු 3ක් දීලා තියෙනවා යාලා මෙතන පුතේ දෙන්නම ඍණ තියෙනවා. එහෙනම් බය නැතුව අපිට එකතු කරන්නයි තියෙන්නේ. මං කිව්වා එකම ටීම් එකේ ඉන්නවා නම් එකතු කරන්නයි තියෙන්නේ. හරි. අපි එකතු කරමු දැන්. 5යි 3යි 8යි 6යි 1යි 7යි 2යි 1යි 3යි 3.7යි 8යි. මේක ඇවිල්ලා ඍණ. මේ උත්තර ආවද? චමාෂා සද්දයක්වත් නැහැ. මොකද? ආවද පුතේ උත්තර? ඔව් ටීච. ඕකේ. මෙතුකි කරේ නැද්ද? ආ ආව හරි හරි. ඇයි එන උත්තරේ කිව්වේ නැත්තේ? ආ මම බැලුවා ඔයා කළා නැද්ද කියලා. ඒ දෙක හැදුවේ නැහැ ටීචර් මම. ආ දැන් පැහැදිලි වුණාද කොහොමද කරන්න කියලා? ඔව් ටීචර්. ඕකේ ගුඩ්. හරි. ඊට පස්සේ ඊළඟ එකට යනවා අපි. ඍණ 3යි ධන 5යි. හරිද? එතකොට සෝරි ධන 3යි ඍණ 8යි. එතකොට මේකේ ලොකු එකේනා 8 8න් 3ක් ගියාම 5යි. ලොකු එකේනා ඍණ නිසා ඍණ 5යි. ඊළඟට මෙතන ආපහු දශම ගණන්. දැන් ගොඩක් දුරට ඔයාලට දශම ගණන් තමයි එන්න පුළුවන්. එතකොට මෙතනදී අපි කරන්නේ මොකද්ද? 10යි දශම 3 වෙනම ලියා ගන්න. මෙයා බලන්න පුතේ මෙයාගේ ලකුණ ඍණ මෙයාගේ ලකුණ ධන. එතකොට ලකුණු දෙක සමානයි. ලොකු එකනගින් පොඩි එකන අඩු කරන්න තියෙන්නේ. හරිද? 10.3න් 4.5ක් අඩු කරන්නයි. එතකොට අපිට තියෙන්නේ 3න් 5 බෑ 13න් 5ක් 8යි. සමිතර 9යි 9න් 4ක් ගියාම 5යි. 5.8යි. රයිට්? එතකොට ලොකු එකන ධන නිසා ධන 5.8යි. රයිට්? ඊළඟට අන්තිම එක මේ කෙළවරේ පල්ලෙහායක මේකෙන් මොකද්ද කියලා කියලා තියෙනවා. දැන් බලන්න ටීචර් කිව්වේ මොකද්ද ඉස්සල්ලාම බිංදුවේ ඉඳලා යන්න ඕනේ ඊළඟ සංඛ්‍යාවට. යටින් හැමතිස්සෙම දාන්නේ අපි ආන්සර් එකට යන එක. ඒ කියන්නේ පිළිතුරට යන එක තමයි අපි යට ඊතලේ දාන්නේ. හරි? ඉස්සල්ලාම බිංදුවෙන් පටන් අරගෙන යන්න ඕනේ. කොහෙද තියෙන්නේ ඍණ 4ට. රයිට්. දැන්ම ඍණ 4 මෙතනට එහෙනම්. ඊළඟ එකපාරක්නේ පුතේ ගිහිල්ලා තින්නේ. එකපාරක් ගිහිල්ලා තින්නේ දකුණු අත පැත්තට. ඒ නිසා තමයි මෙතනට ධන එක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද එතකොට? ඍණ 3යි. මේ තියෙන මේක තමයි එතකොට උත්තරේ. බලන්න පැහැදිලිද කියලා. හරිද? හරි ටීචර්. ඕකේ. ඊට පස්සේ මෙතන අපිට දෙනවා සුළු කරන්න කියලා. අපහු
රින දොළහයි ධන හතයි. හරිද? රින දොළහයි ධන හතයි. එතකොට දොළහෙන් හතක් ගියාම පහයි. ලොකු එකේනා රින නිසා රින පහයි. හරිද? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේක ඇත්තවිලි ඌව පළාත පේපර් එක. සුදුසු සංඛ්‍යා රේඛාවක් ඇඳ පහත සංඛ්‍යාව මත ලකුණු කරන්න. රයිට්. එතකොට අපි සංඛ්‍යා රේඛාවක් ඇඳ මේ විදිහට ඉස්සලා බලන්න පුතේ තියෙන කට්ටිය කවුද කියලා. රින 3යි රින 1යි 4යි. රයිට්. එහෙනම් අපි රින 4න් වගේ පටන් ගමු. රින 4, රින 3, රින 2, රින 1, බිංදුව 1 2 3 4 5 වගේ වෙනකන් යන්න. හය. හරි? රයිට් අපිට දැන් මාක් කරන්න දෙන්නේ පළවෙනි එකේ රින 3. රයිට්. රින 3 මාක් කරමු. ඊළඟට ඍණ 1 රයිට් ඔන්න ඍණ 1 මාක් කරා ඊළඟට ධන 4 මෙන්න මෙහෙම මාක් කරා දැන් සංඛ්‍යා රේඛා භාවිතයෙන් එකතු කරන්න කියලා තියෙනවා මම මේකෙම එකතු කරන්න වෙන පාට පෑනකේ මුලින්ම ඍණ 2 රයිට් බිංදුවේ ඉඳලා මුලින්ම ඍණ 2ට ගියා හරිද ඊට පස්සේ ඍණ 2ට එකතු කරන්න තියෙන ඍණ 1ක් නිසා අපි වම් අත පැත්තට තමයි යන්නේ එකක් මෙන්න මේ විදිහට වම් අත පැත්තට ගියා එතකොට උත්තරේ ඍණ 3යි බිංදුවේ ඉඳලා මෙතනට තියෙන අගය ඍණ 3යි හරි ඕකේ අපි ඊළඟකට යමු ධන 5 දෙනවා හරි මම මේක චුට්ටක් මකනවා හරි මුලින්ම ඔන්න ධන 5ට යනවා බිංදුවේ ඉඳලා ධන 5ට යනවා හරි ඊට පස්සේ ධන 5ේ ඉඳලා පුතේ ඍණ 3ක් ඍණ 3 කියන්නේ වම් අත පැත්තට තමයි තුන් පාරක් යන්න ඕනේ 1යි 2යි 3යි මෙන්න මෙතනට යන්න ඕනේ හරි ඊට පස්සේ එන උත්තරේට බිංදුවේ ඉඳලා යන්න තියෙන්නේ මෙහෙම එන උත්තරේ ඇවිල්ලා ධන 2යි හරි මෙසි මේකයි සලු කරන්න කියලා තියෙනවා අපිට ඍණ 5යි ඍණ 3යි දෙකම ටීම් එකේ නෑ එකතු කරලා ඍණ ලකුණ දැම්මා මෙතනදී මුකුත් නැහැ කියන්නේ මෙතන ඇවිල්ලා තියෙන්නේ ධනයි 12න් 7ක් ගියම් 5යි ලොකු එකේනා ධන නිසා ධන 5යි රයිට් ආපහු දශම ගාණක් තියෙනවා දෙන්නගේ ලකුණු මාරු වෙලා එන්ස ලොකු එකේනාගේ පොඩි එකේනා අපි අඩු කරනවා 8.7න් අඩු කරමු 2.9 හරි 7න් 9ක් බෑ 17න් 9ක් ගියම කීයද 8යි නේද 8යි ඉතින් මෙතන තියෙන්නේ 7යි 7න් 2ක් ගියාම 5යි 5.8යි හැබැයි ඍණ මොකද ලොකු එකේනා ඍණ නිසා බලන්න උත්තර ටික හරිද කියලා හරිද ළමයි මෙහෙමයි ගණන් හදන්න නැතුව විභාග පාස් වෙන්න බෑ. එතකොට හදන ළමයාට විභාගේ පාස් වෙලා හොඳට ලකුණු ගන්න පුළුවන්. හදන්න නැති කෙනෙක්ට කවදාවත් නිකන් බලන් හිටියා කියලාවත් පාඩමට හුඟක් දීගෙන හිටියා කියලාවත් එතකොට ගණන් හදන්න මේ පුළුවන් වෙන්නේ නෑ. සහ විභාගෙට පුළුවන් වෙන්නේ නෑ. දැන් මෙදා පාරවල පේපර් එක හරිම අමාරුයි. ගණන් හදලා ගියපු ළමයෙක්ට ඒක හදා ගන්න පුළුවන්. එම නැතුව නිකන් මේ හිටපු ළමයෙක්ට ගිහිල්ලා පේපරේ කවදාවත් ලියන්න බෑ. එච්චරට අමාරු පේපර් එක. මේ එතකොට හොඳට ප්‍රැක්ටිස් කරලා ගිය ළමයෙක්ට ඒක ප්‍රශ්නයක් නෑ. හරි ඒ නිසා තමයි කට කැඩෙන එක උගලන්ට දැන් ඉඳලාම කියන්නේ ගණන් හදන්න කියලා. හරි හදන්න නැතුව කිසිම දෙයක් කරන්න බෑ ළමයි. හදන එකෙන් ඒක වැරදියට හෝ හරියට හෝ හදන්න ඕනේ. හදන්න නැතුව කවදාවත් අපිට මේ මේ පේපර් එකකට හරියට උත්තර ලියා ගන්න බැරි වෙනවා. මොකද ප්‍රැක්ටිස් එක තමයි තියෙන්න ඕනේ. රයිට් අපි යන ඊළඟ එක ධන හෝ ඍණ හෝ නොවන නිකිලය මොකද්ද රයිට් මොකද්ද උත්තරේ බිඳුව හරි බිඳුව තමයි උත්තරේ එයා ධන සංඛ්‍යාවකුත් නෙමෙයි ඍණ සංඛ්‍යාවකුත් නෙමෙයි හැබැයි යා නිකිලයක් නිකිල කොටස් තුනයි මතක ඇති ධන නිකිල ඍණ නිකිල බිඳුව ඔව ලියවලා තියෙනවා හරි රයිට් සංඛ්‍යා රේඛා භාවිත කරන්නේ නැතිව අගය සොයන්න කියලා තියෙනවා එකම ටීම් එකේ ඍණ 3යි ඍණ 7යි එතකොට උත්තරේ ඍණ 10යි දෙවැනි එකට ඍණ 12යි ධන 3යි. ඒතර 12න් 3ක් ගියම 9යි. ලොකු එකේනා ඍණ නිසා ඍණ 9යි. මෙතන බලන්න පුතේ 8යි 1යි ලකුණු දෙක මාරු වෙලානේ. එහෙනම් 8න් 1ක් ගියම 7යි. ලොකු එකේනා ධන නිසා ධන 7යි. ඒතර ධන 7 දාන්නත් පුළුවන් නොදී ඉන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ ධන 2යි ඍණ 2යි මම කියලා දීලා තියෙන එකති කිරීමේදී ධන 2යි ඍණ 2යි තියනවා නම් බිඳුව හැදෙනවා. ඕනම ධන සංඛ්‍යාවක ඍණ සංඛ්‍යාවක එකතු කරනවා නම් එතන බිඳුව තමයි වෙන්නේ. රයිට් මෙයා බලමු. ඔන්න මේක වැදගත්. මෙතන දැන් ටීචර් ඔව්. තුන්වෙනි ගණන් ටීචර් උත්තරේට ධන දෙරි ඉන්නද කියලා දාලා නැහැ.
ඕන්නෑ ධන සංඛ්‍යාව නම් මං කියලා දීලා තියෙනවා දිනිති. ධන සංඛ්‍යාවක් නම් අපිට දැම්ම දාන්නත් පුළුවන් නොදා ඉන්නත් පුළුවන්. හැබැයි ඍණ සංඛ්‍යාවක් නම්